ඇමැතුවා ඇමැතුවා බන්දුල ඇමැතුමා නේද? ඔව්. ඇමැතුමා අසාරසින් කියන බෝ. අයියෝ. දාණ්ඩු කරන්න. අපි එක පක්ෂයකින් එක කණ්ඩායමක් හැටියට ඉල්ලන එක ස්ථිරයි. හැබැයි මොකක්ද පක්ෂය මොකක්ද ලාංඡනය කියන එක අපි අදර ඇති. සාමාන්‍ය මොනවාගේ අලියා නෑ, කුසලානේ නෑ, ඔය දේරම නෑ. නෑ එහෙම එකක් නෑ. අපි අලියා ගැනත් හිතනවා, කුසලානේ ගැනත් හිතනවා, පුතුව ගැනත් හිතනවා. මේ හැම දෙයක් ගැනම හිතනවා. බුලත් කොලෙක් තියෙනවා. ඒ එක එක බුලත් කොලෙක් තියෙනවා. ඔව්. එක එක සිම්බල් එකකින් එක පෙරමුණකින් අපි සියලු දෙනාම තරම් කරනවා. ඒ සිම්බල් එක මොකද්ද, පෙරමුණ මොකද්ද කියන එක දැන් මෙහි මන්ත්‍රීවරු වෙන පක්ෂවලට යනවානේ. දැන් අද වෙද්දී දිනුව මවුලක අගමැති අපේක්ෂකයා නෑ. එතුම තරම් කරන්නේ නෑනේ. එතකොට කවුද අපි අගමැති අපේක්ෂකයා? සූදානම් වෙන්නේ අර වැල්පාලමේ ළමයා නැවත ගන්නද? අපේ අධිතක්ෂයට නෑ. අපි එක්ක ආණ්ඩු පක්ෂ බලය ගන්න, එහෙම නැත්නම් ශක්තිමත් විපක්ෂයක් හදන්න අපි එක පක්ෂයකින් ඇසීම දෙකින් ලබ කරා. ඇමැතුවා ඇමැතුවා බන්දුල ඇමැතුමා නේද? ඔව්. ආයි ඕවත් ගන්න බන්දුල ඇමැතුවා. ඇමැතුවා මූණ පේන්නේ නෑනේ. හෝමාගම කුල්ල කුජීත වුණාද? සියලුම ප්‍රදේශ හෝමාගම කඩුවෙල කැස්බෑව මාරගම ඒ ප්‍රදේශවල ජනයා විශාල බලාපොරොත්තු හා ප්‍රාර්ථනා හේතුව අපි කියන මේ ආර්ථික යථාර්ථයන් පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් වෛරෙන් මගේ මේ සියලුම ක්‍රමයට වෙනස් අලුත් අර්ථදා බැලීමකට කන්ද පාවිච්චි කරලා තියෙනවා. ඒ අනුව වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ සඳහා අලුත් වෙනසට ඉඩ දීලා බලන්න ඕනේ කියන එක තමයි අපේ අදහස. නමුත් ව්‍යවස්ථාදායකය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා වෙනත් දේ සඳහා අවශ්‍ය ප්‍රබල පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම සඳහා අපි උත්සාහ කරමු. අපොඩේ අතපයත් කඩලයක් කිව්වේ නැහැ. එයාලා අපිට කිව්වේ නැහැ. ඒගොල්ලන් කියන්නේ කද්ද ගහන්න යන ප්ලෑන් එක. දැන් අපි මේ වෙලාවේ ඇත්තටම අපි ජනමතයට ගරු කරලා ජනතා විමුක්තිරමුන්ට ඒ ආණ්ඩුව ගෙනියන්න ඒ අවශ්‍ය හැකියාව ජනතාව ලබා දෙයි. නමුත් විශේෂයෙන්ම අපි ශක්තිමත් විපක්ෂයක් ඇති කරන්න. අපිට අවශ්‍ය නැහැ අනු කුමාර ජනාධිපතිතුමාට වැඩ කරන්න බැරි විදියට ආණ්ඩු බලය ගන්නවත්. ඒක නෙමෙයි අපේ අවශ්‍යතාවය.
අපි අවශ්‍යතාවය තියෙන ශක්තිමත් විපක්ෂයක් හදලා මේ ආණ්ඩුවත් එක්ක හොඳ දේවල්ට හොඳට අපි හොඳ දේවල්ට ඉඳගෙන හැබැයි යම් වරද්දක් කරනවා ඒ වරද්ද සම්බන්ධයෙන් සාධාරණ විචාරණ කරන්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක් හදන්න තමයි අපි ආරම්භ. අපි ඒ සඳහා තමයි අවශ්‍ය කටයුතු නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා මෙතනම ඉන්නවද වෙන තැනකට යනවද? නෑ මෙතනට ගිහිල්ලා ආපහු එන්න. නෑ මම මේ සිලින්ඩරේ මේ ඉන්නවද? එහෙම දේශපාලන වශයෙන් එහෙම මාරු වෙන්න එහෙම තීන්දු ගන්න වෙලාවක් නෙමෙයි. මෙහිදි දැන්ට දිනුම් මමනුක මන්ත්‍රීතුමා ගියා දිලි ජයවිරමැතිතුමාට දැන් තව යනවා කියලා කිව්වා. මෙහෙම තමයි යනවා කිව්වේ. නෑ ඒක මම හිතන්නේ නෑ විශාල වශයෙන් එච්චර ලොකුනේ. විශාල දේශපාලන විනාශ වීමක් නෙමෙයි. දිලි ජයවිර මහත්මයාත් අපේම කඳුරේ කෙනෙක්. දිලි මමනුක මන්ත්‍රීතුමා වර්දිශිකේ හොඳ නායකයෙක්. කවුවක් අපසනකත් කියන්නේ තිය නායකයෙක්. ඉතින් මම හිතන්නේ මම හිතන්නේ දිලි මමනුක මහත්මයා සජපට ගියා නම් එහෙම නැත්නම් අපෝ MPP එකට ගියා නම් තමයි ප්‍රශ්න තියෙන්නේ. නමුත් මේ වෙලාවේ බොහෝ විවෘත වෙලාවක් ඉතින් මේ වෙලාවේ අපිට කාවුත් ගැන තීන්දුව ගැන විචාර කරන්න බෑ. දේශපාලන තීන්දුව ගැන කටයුතු තියෙනවා. අපි බලමු සාකච්ඡා කරලා වඩා හොඳ තීරණයක් අපිට වෙන්න ගන්න අවශ්‍යයි. කියන්නේ දිලි ජයවිර මහත්තයා මෙහෙට එයිද කියන්නේ? සමහර විට සම්දානගත වී සියල්ල වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඒක මගේ විවෘත අවස්ථාවක් තියෙනවා. හැම කෙනාටම සම්දානගත වෙන්න පුළුවන්. සමහර විට තමයි දේශපාලන තීන්දුව ගන්න පුළුවන්. ඒක විවෘත අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. සමගියල බලවේගෙ කවුරු හරි එකතු වෙනවද මේ අද රැස් වීමට? මම සමගියල බලවේගෙ කිපෙදර කිව්වනේ. අයි අපේ ડોક્ટર රාජිත් සිනාරත්න එතකොට හරි ඔබට ഇതുමෙතුම මනුෂ්‍යවද? නෑ ඒ හිටපු කට්ටියමනේ ඊට අමතර කෙනෙක් අඩු. ඊට අමතර අය සම්බන්ධයෙන් මට අවබෝධයක් නෑ. මොකද කියන්නේ ඔව් සම්බන්ධයෙන්. ඒක සාකච්ඡා. එන්නේ නෑ. හැබැයි සාකච්ඡා. ඒක මේ ඒගොල්ලෝ ඇවිල්ලා මෙතනට ගෑස් සිලින්ඩර් නෙමෙයි. පුළුල් විපක්ෂයක් සාදාගැනීමේ සාකච්ඡා මෙතන කරනවා. සජිත් මහත්තයා කියන්නේ එන්නේ නැහැ කියලාමනේ. සජිත් මහත්තයා ඉතින් හැමදාම සජිත් මහත්තයා සමඟ තවදුරටත් මම දන්නේ වචන පාවිච්චි කරනකොට එකහුව වෙන්න තියෙන ඉඩ ප්‍රස්තා අවු වෙන්න වචන භාවිතා කරලා අඩු කරනවා. හැමදේකදීම අපි මේ වෙලාවේ පුළුල්ව එකඟතාවයකට පුළුවන් එකමුතුකමකට ඉන්න පුළුවන් ජනතාව ඒක අගය කරනවා. ඔහු එකඟ වෙන්න කැමති නැහැනේ. ඔහු එකඟ වෙන්න එන්නේ නැහැනේ. නෑ ඔහු සමහර විට එකඟයි. ඔහු ඒ කියන කාරණා වලට ඒවා සියල්ල අපි අනාගතය බලමු. හරි. මොනවද ඇත්තටම සාකච්ඡා කරේද? නෑ නෑ තවම තීරණයක් ගත්ත නැහැ. මම හිතන විදිහට හෙට වෙනකොට තීරණ ගන්නවා. මොනවද ගන්න තීරණ? කොයි පක්ෂයෙන් එකතු වෙලා ඔක්කොම එකතු වෙලා දෙක පක්ෂයෙන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නැත්තම් දිනන්න අමාරුයිද? අනිවාර්යෙන් ඔක්කොම එකතු වෙලා යන්නද? නැත්තම් ගොඩේ වන්නෑ නේ. නැ ඡන්ද දිනන්න වීදියට හදෙන්න බෑ. ඔව්. එතකොට මුස්ලිම් කොංග්‍රසය ඒ පක්ෂ ගැන සාකච්ඡාවක් නැද්ද? මුස්ලිම් කොංග්‍රස්ට දැන් මිනිස්සු එපා වෙලා තියන්නේ. දැන් මුස්ලිම් ජනතාවට මුස්ලිම් කොංග්‍රස් එපා වෙලා තියෙනවා. බදුරුදීන් මහත්තයා. එහෙම ඒකත් එහෙම තමයි. ඒකට මිනිස්සු දැන් ඡන්ද දීලා තියෙනවා. මේ උල්ලට දැන් මිනිස්සු විරුද්ධයින් අපේ මුස්ලිම් ජනතාවත් මුස්ලිම් කොංග්‍රස්ට ACMC තවම මුස්ලිම් ජනතාවත් විරුද්ධයෙන් තමයි තියෙන්නේ. මේ අද සාකච්ඡා කරන පොඩක් අපේ ටැමිල් වලින් බ්‍රීෆ් කරන්න කොටුට්ටා. ඉන්නාංගල් எல்லா கட்சிகளையும் சேர்த்து எவ்வாறு வருகிற தேர்தலுக்கு முகம் கொடுப்பது என்பதை பற்றி நாளை தீர்க்கமான முடிவு எடுப்பது சம்பந்தமாக இருக்கும். ஆனால் மக்கள் மத்தியில் ஒரு கருத்து இருக்கிறது, இனி புதிய முகம் பார்லிமெண்ட் கணப்ப வேண்டும், தலைவர்கள் வீட்டுக்கு கணப்ப வேண்டும் என்று, இது குறித்து உங்களுடைய கருத்து? புதிய முகங்கள் என்று சொல்லுகின்ற போது அதாவது கரப்ஷன் இல்லாத முகங்கள் கட்டாயம் தேவை. கரப்ஷன் இல்லாத முகங்கள், நல்ல முகங்கள், மக்களுக்கு வேலை செய்கின்ற முகங்கள். என்னுடைய ஆட்சியிலே முதலமைச்சராக இருந்திருக்கிறேன், சுற்றாடல் அமைச்சராக இருந்திருக்கிறேன், கவர்னராக இருந்திருக்கிறேன். ஆனால் எந்த ஒரு கரப்ஷனும் எங்களுடைய ஆட்சியிலே நடந்ததாக எங்களுக்கு அடித்து சொல்ல முடியும். நிச்சயமாக பாராளுமன்றத்துக்கு வருவோம், கரப்ஷனை ஒழிக்க வேண்டும். You're watching the Life Traveler Channel.